ක්ලාස් වලවල තියෙනවා ඒක සරල තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය නම් එහෙම දෙයක් කරන්න පුළුවන්. මොකද අඩු ගානේ කුස්සියට අවශ්‍ය දේ ගන්න පුළුවන්. ඒ වගේම දැන් ගාඩ්නින් කියන හැම මොකද විශේෂ නේ. ගාඩ්නින් කියන්නේ තමයි විශේෂ. ඒ කියන්නේ මල් සහ එළවලු විතරක් නෙවෙයි. මල් මේ දෙකම නැති නිකම් කළ වර්ග තියෙනවා. ඒක විස්තරු ශාස්ත්‍ර කළාට මේක විශ්වාසයක්ද? සමහර උදම් ගාන ප්‍රයා ගන්න පුළුවන් දෙයක් තිබුණ කියලා හිතනවා. සමහර උඩට ඉන්නවානේ මට ජොබ් ගන්න යන්නේ කියලා. මේ තමයි දරුව බලාගෙන ගෙදරට වෙලා ඉන්න ගුහණියකට කොල්ලියට මේ වගේ දෙයක් පටන් ගන්න පුළුවන්. චූටියට මේ වගේ පටන් අරගෙන එක්ක ටෑග් කර දෙන්න පුළුවන්. ටෑග් අරගෙන මේ බෝඩ් දෙවට වෙන දෙයක් දෙනවට වඩා මේ වගේ පොඩි දෙයක් හදලා මෙන්න පළයක් ඔයාට කියලා දෙනවනම් අන්න. එතකොට මේ විදියට මම මෙන්න මේ වගේ පළහද තියෙනවා. එයාට මේක ඕනද කියලා පොඩි පොඩි චූටියට චූටියට විශ්වාසයක් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ඒ පංචෙන් වුණත් තමන්ට කරන්න පුළුවන්. දැන් එතකොට දැන් ගාඩ්නින් වලදී වුණත් මති වත්තක් සකස් කරනවා ඒකත් අපිට ඕන ඕන විදියට දැන් ගිහිල්ලා ඇස් එක වහගෙන මෙතන මෙහෙම මෙහෙම කරනකොට ඒකෙන් ලස්සන සරසමක් හදාගන්න පුළුවන්. දැන් ගාඩ්නින් එක ගැන ලස්සන කලාව. ඒකත් ඇත්තටම මේ කලාව කියන්නේ දැන් වත්ත දිහා බලද්දී මෙතනට ඇහුවිය ඊළඟට 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 ලස්සන ඇහ යන විදියට ඒකේ වුණත් කලාවක් විදියට මොහොතට ස්ටැචියු එකක් කියලා එහෙම නැත්නම් ආර සත්තුන්ට නිකන් එල්ලෙන දේවල් කියලා කුරුල්ලන්ට ලේනුන්ට කන්න බොනදී හරි ලස්සන විදියට වත්ත හදන්න පුළුවන්. එතන කියන්නේ අර මනස පොඩ්ඩක් නිරේලා දැන් වා හිතන්නේ විසි කරපු දැන් සමහර දේවල් වලට ඇස් ඇඳලා මූණු වගේ ඇඳලා එහෙම නැත්නම් විසි කරපු වයර් නිකන් විසි කරන දර හිතනවා නම් දැන් මේ ලස්සන අඳුරක් හදලා ඒක තේල්ලුවොත් කියන්නේ දැකට උඩ කියලා යනවා නේ. මොන ඔය විදියට දේවල් කරන්න පුළුවන් නම් අපේ කායට ඔච්චර සතුටින් ඉන්නවට ජීවිත තැනක එනවා රොස්සේ වල සතුටු වෙන්න එහාට ගල සතුටු වෙන්න මේ විදියට තමයි සතුට එක ජීවත් වෙන්න පුළුවන් ඕන ඇති. තවත් බොහෝ දේවල් තියෙනවා. අද දවසේ අපිට ඔබයි මම සංසාර අමතරින් කතා කරන්න විශේෂයෙන්ම මේ දුරකථනයෙන් කතා කිරීම ඒ වගේම තමයි මේ කුඩා දරුවන් ඇසුරු කිරීම හරහා කොහොමද අපි මානසික සුවතාවයක් ලබා ගන්නේ කියලා කතා කරමු මේ විරාමයෙන් පස්සේ. විරාමෙන් අනතුරු අපි සම්බන්ධ වන්නේ ඔබයි මනසයි වැඩසටහන සමගින් අපි කතා බහ කරමින් සිටින්නේ මානසික සතුට ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාව. දුරකථනය ගැන කිව්වහම ගොඩක් දෙනෙක් නොයෙකුත් කතන්දර කියනවා වැදගත්. ඒ තමයි දුරකථනයෙන් නිතර නිතර කතා කිරීම කෙනෙකුට සමහරක් වෙලාවට විශාල ප්‍රශ්නයක් ඇති වෙන්නටත් පුළුවන්. දුරකථන බිලත් වැඩි වෙනවනේ එහෙමත් චෝදනා කරනවා. හැබැයි මේ දුරකථනයෙන් කතා කිරීම මානසික සතුට ළඟා කරගන්න පුළුවන් එක් ක්‍රමයක්ලු. ෆයිබර් එකක් තියෙනවා නේද? ස්කයිප්. ඒක තමයි පෙරිපෙරි කතා කරන්න පුළුවන්. ඊළඟට ඒක නිසා ලෝකයන් තුන් චුක්කත් වයිබරෙන්ට කරා දැන් ලෙඩෙක් දුවයි බලලා මේ මේකයි කියලා බලලා මේ ලෙඩාට පිටරට කික් කරන තුනත් ළඟ දෙන්න නැතුව මේ ටික යවන්න පුළුවන්. ඒ විදිහේ තාක්ෂණයක් අද තියෙනවා. ඉතින් ඒක මේ හරි ලොකු දෙයක්. ඉතින් මේක හැමතිස්සේම නිකන් අබ්බැහි වෙලා කරන එකනේ. අවශ්‍යතාවය සඳහා මේ කතා කිරීමේ ලොකු දෙයක් තියෙනවා. ඒ කියන්නේ සමහර පවුල්වල රටවල ගිහිල්ලා ඉන්නවනම් මේ ළඟ ඉන්න වගේම කතා කරන්න පුළුවන් එකට බලන්න. මොකද ඉස්සර කාලේ එහෙම නැහැ. ඒ වගේම තමයි ලියපු දෙයක් උනත් මම පෙන්නන්න පුළුවන්. මේකෙන් තමයි වීඩියෝ එකක් පින්තූර ඉක්මනට යවන්න පුළුවන්. මේ වගේ තාක්ෂණය තියෙනවා. ඉතින් ඊමේල් තියෙනවාද? ඒ වගේ මේ ඇත්තටම අපි තාක්ෂණය ගැන සතුටු වෙන්න ඕනේ. දුරකථනය තමයි ඉස්සර තිබුණ තාක්ෂණය දැන් අද ඒකත් වඩා ඉහට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොමලේ කතා කරන්න පුළුවන්. මොමලේ කතා කිරීමට පුළුවන් තත්ත්වය තියෙනවා. ඒකට ඉතින් ඒක අර අන්තර්ජාලයට ඉන්ටර්නෙට් ඉන්ටර්නෙට් ඉතින් දැන් කුඩා දරුවන් ඇසුරු කිරීම තුළ අපිට මානසික සුවතාවයක් ලබා ගන්න පුළුවන්. ඒක කොහොමද වෙන්නේ කියන්නේ? මුදල ගොඩක් දෙනෙක් කියන්නේ දැන් මේ වැඩිහිටියන් තමයි ගොඩක් වෙලාවට මේ කුඩා දරුවන් අවශ්‍ය කරන්නේ. මුදල
කාලය කාන්සිය තනිකම මකාදන්ට කුඩා දරුවන්ගේ ඇසුර ඔවුන්ට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙනවා කියන විශේෂම මේ ආච්චිලට ඒ වගේම සීයලට. ඔව්. ඒ දෙකලටම දෙපැත්තටම වටිනවා. පොඩි ළමයින්ට ආච්චිල සීල ආශ්‍රය කරන එක පොඩි ළමයි ඉගෙන ගන්න හොඳට. ඒ වගේම පොඩි ළමයින්ට ආච්චිල සීලවට ගොඩක් ඉදිරි සතුටක් වෙනවා. ඒ කියන්නේ දැන් තමන්ගේ දරුවන්ව ගැඳලා ගියාට පස්සේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ රැකියාවේ වැඩ කටයුතු වලට ඒගොල්ලන් බිසි වුණා කියනකොට කාර්යක්ෂමව වුණා. එතකොට අර පොඩි ළමයා ආවට පස්සේ මේ පොඩි ළමයා ඉතින් මේ ලෝකෙට ගිහිල්ලා ආපහු බලනකොට ඒගොල්ලන්ට ආපහු අර විතර බොහොම සතුටක් සහනයක් ලැබුණා. ඉතින් මේ දෙක දෙපැත්තටම දෙගොල්ලන්ට හොඳයි. නමුත් එකක් තියෙනවා. එහෙම නැහැ කියලා හැම වැඩිම කියුඩම් පොඩි දරුවෝ දමල යන්නේ එකක් හොඳ නැහැ නේද සල්? ඔව්. ඒ කියන්නේ ඔය ආච්චිලා සමාජ සීයලා මේ වගේ කොච්චර දරුවෝ දුකනේ කියලා කියනවා. ඉතින් ඒ වගේ නේද කියන්නේ ඒක නිසා මේ කවුරුන්ද දෙමව්පියෝ හිතනවාද මම කාත් එකනේ මගේ දරුවෝ දාලා යන්නේ. මේ වගේ දේවල් කියන්නේ දෙමව්පියෝ වයස කරුණක් හිතනවාද අපි මේ දරුවන්ට මේ කරන්නේ මේ දරුවන්ට කරන මහ විශාල අපරාධයක්. ඒක නිසා ඒගොල්ලන්ට මේ අභිෂයන් හැඟීමක් ආවා කියලා පොඩි දරුවෝ මේ වගේ දේවල් මම පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා මේ වගේ කම ගන්නවා. ඉතින් මේ දෙපැත්ත ගැන හරියට හිතලා වැඩ කරනවා නම් මේ දෙකෙන් ගන්න මේ දෙකෙන් ආශ්‍රය ඉතින් හොඳයි.